මේ අත් දෙක තියෙනව නේද? කවදාවත් කවුරුවත් ගන්නෑ දෙන්නෙත් නෑ. සාකර එහෙමම කීවේ. කෙල්ලගේ අත විවුලාගෙන මෙන් ගියේ. ඇයි එහෙම කියන්නේ? සමහර ආත්ම තියෙනවා චුටි මැනික. ඒ ආත්මෙ තනියමම කතා කරන්න ඕන. කවුරුවත් නෑ. එහෙම වෙන්නේ නෑ. එහෙම වෙනවා. ඔව් කියද්දී ඇයට හිලුන් දුන්නේ නැත. මං කියන දේ අහන්න. අහන්නම්. මේ අත තියෙනව නේද? පුදුමාකාර අත් එකක්. ඔව් හරි පුදුමයි. අල්ලන අල්ලන දේ නැති වෙනවා. ඔහු ඒ තරම්ම පරාජිතකුවේ සිතන්නේ ඇයි? මේ තත්ත්වෙන් ඔහු පතනින් පිටවී යතොත් ඔහුට ජීවිතයක් නැත. අත නෙමේ කවදාරි දෙයක් ලැබෙනව නම්. මං එච්චර පින් කරලා නෑ. ගොඩාක් පින් කරලා ඇති මං දන්නවා. ඔහු අන්ධකාරයට සිනාසුනේ. මං පිළිගන්නවා. හෙටින් පස්සේ ජීවිතේ ගොඩාක් අමාරු වෙයි. හරියට දුක හිතේ. සමහර වෙලාවට හිතේ අම්මා තාත්තා ළඟට යන්න. ඒත් ජීවිතේ එකිනෙක කියපු නිසාවත් මේ අත් දෙක ගැන විශ්වාසය තියලා නැගිටින්න බැරිද? සාගර කතා කළේ නැත. ජීවිතේ හැම විටම අපටම හිමෝ දෙයක් නොවේ. මං වගේ අසරණේ අනාථේ දිහා බලන් ඉන්නේ ඇයි චූටි මැනික? කවුද එහෙම කෙනෙක් ඉඳි? එයා වෙනින් ජීවිතය පටන් ගන්න. බලන් ඉන්න කෙනෙක් නැති වුණාම ජීවිතේ ලස්සනට හදාගන්න බෑ චූටි මැනික. බලන් ඉන්න කෙනෙක් ඉන්නව නම් පුදුම දේවල් මං කරයි. ජීවිතය හැමදාමත් එක වගේ තියෙන්නේ නෑ නේද? තියෙන්නේ. එකවරම් පතනෙට තද හිනියා පුපුරා ගියේ. සපෝ තදින් ඔහුගේ බාහුව බදාගත්තාය. පුදුම වැස්සක්. එක්කෙනෙක් පතනින් යනවලුනේ. ඒ දුකට වහින්නේ. ඇයි කිවි ඇනුම් බරවය. මං ඉන්න කියන්නේ නැත්තේ ඇයි කියලා අහන්නේ නැද්ද? සපෝ යසය උදෙස වඳුරේ බලාය. පුළුවන්කමක් තියනවනම් හැමදාම ඉන්න කියනවා කියලා මං දන්නවා. මාව එච්චරටම දන්නවද? කවුරුවත් ගැන එච්චරටම දන්නේ නැහැ. ඔහුගේ බාහුවේ වෙලුණු සපෝගේ දෑත් තදවිය. ඔහුගේ බාහුවේ නතරව තිබුණි ඇගේ සීමුලි පියුරු මැදය. කවදාහරි ලොකු තැනකට එනවා. හරියට දිලිසෙන තැනකට එනවා. මම කියන්නේ විශ්වාස නැද්ද? ඒ තනියම කෙනෙක්ව හිතේ තියාගෙන ජීවත් වෙන්න බැරිද? පුළුවන්. එහෙම තියාගන්න කෙනෙක් ඉන්නවද? ඔහු දුබරව හිස වෙනුවේ. හිතේ නැද්ද යා කවදාහරි? දන්නේ ජුටි මැනික. මේ අත් දෙකේ තියෙන හයිය ගැන දන්නේ? සාගර ඔහුගේම දෑද්දස බැලුවේ. නේද? මන් දන්නේ. මන් දන්නවා. වේලිච්ච ගහකට දවසේ මේ අත් දෙක තියන් හිටියෝ ඒ ගහේ මලුත් පිපේ. සාගරගේ පපුවම ඉරීගෙන මින් ගියේ. ඔහු ඒ තරම් සුන්දර ලෙස ඔහු ගැන සිතා වුණේ නැත. හැමදාම සිතුනේ අනාථයෙකු ලෙස පමණි. සමහර දේවල් චූටි කාලයකට නැති වෙනවා. ඒත් සදාකාලයටම නැති වෙන්නේ නැහැ. එහෙම දේවල් මොනවද ඇයි කියුවේ නැත? ආත්ම ශක්තිය ඕන ජීවිතේ සාර්ථක වෙද්දී නෙමෙයි නේද? කාලයකට කොළමල් හැල්ල යන ගසුත් පස්සේ කාලෙක දළු දාලා මල් එනවා නේද? ඔව්. ගහ මුලින්ම කපලා දාපු ගස් දැකලා තියෙනවද? ඔව්. ඒ ගසුත් ගහට නැතිවිලා තියෙද්දි කපාපු කොටින් දළු දාගෙන ආයෙත් නැගිටින්න හදනව දැකලා තියෙනවද? සපු කිවි ඔහුගේ බාහුව අතගාය. සාකරයි මිස් ජනිත් ලොකු වන්නාරලා දහහකට යන්න බැරි තැනකට වහට යන්න පුළුවන්. ජීවිතේ මොනවත් නැති වෙන්නේ නැහැ. කාදිහවත් නොබල වැඩ කරන්න. හැරිලා බලද්දි ඔක්කොම ඔයාට පරාද වෙලා ඉඳීවි. මේ කතාවට සාගර වෙවුලන්නට විය. මේ ජීවිතේ අම්මාවත් මෙහෙම පාඩමක් කියා දී නැත. නහරවල ගල්ලේ උණුවී යනසයක් ඔහුට දැනුනි. හැමදේම කරන්න කෙනෙක් වාගේ පස්සේ ඉඳී. එයා කොහෙද ඉන්නේ කියලා හිතන්න එපා. කොහේ හිටියත් එයා ඔයා ළඟ ඉඳී.
විශ්වාස කරනවද? ඔය මම ඇගේ පැත්තට හැරුණේ. තිදෙනාගේම දැස් තිබුණේ ලන්ලන් වෙයි. විශ්වාසයි. හොඳ ළමයා. මට හරි සතුටුයි. ඒ ඇසලින් ගලන කඳුළු ඔව් ලන්ලන්ව දැකගත්තේ. මම මෙහෙම මෙතන ඔළුව ටිකක් තියාගන්නද? සාගර ඇස ඇගේ උකුල පෙන්වයි. ඈ ඩොම්බර් සිනාවස් සමග එහෙමම ඔහු ඇගේ උකුලට බර කරගත්තායි. එහෙමම ඇගේ දෑත් ඔහුගේ හිස කරාවේ. මට දැන් හරි නිවනක් දැනෙනවා චූටි මැනික. වැස්ස තවත් වැඩි වේ. පරිසරයේ ඔයේ මහා හොවන පමණි. සපෝගේ ඇඟිලි දුරු දුවන්නට විය. හෙට කොහෙද යන්නේ? මම කොහේ හිටියත් මට කියන්න. එක්කෙනෙක් නැතුව ජීවිතේ පටන් ගන්න අමාරුයි. ඒත් සපු දිග හුස්ම පපුවට ගත්තායි. ඒ හුස්ම ගනිද්දීයකින් මුළු ශරීරෙම දෙදරාමින් ගියේ. ඒ වතේ ලේ පව උණුසුම් වනු ඇගේ උකුලට හිස තබාගෙන උන් සාගරට දෙනුනි. ඒ එක්කෙනා කවුද කියලා දැන්වත් කියන්න සාගරයි සපු අඬමින් කීවාය. ඇයි මම ඔහුගේ මූණට කඩා වැටුණායි. ඒ සීතල දෙතොල් ඔහුගේ හිස මත සීතලව නතර වී තිබුණි. මම ඇයි රත්තරන් දැන්වත් කියන්නේ නැති මට ආදරේ කියලා මට නොකියම් මාව දාලා යන්න දහදන්නේ. සපු ඇසේ ඔහුගේ හිස සිඹිමිනි. සාගරගේ අතක් එහෙම මගේ කිලවටා ගියේ. මං කිව්වේ නෑ කියලාද කියන්නේ? කිව්වද ඊනේ කිව්වා. ඒත් මම චූටි මැනිකත් මට කිව්වා. අපිට මෙහෙම වුණේ ඇයි සාගරයි? ජීවිතේ ලස්සනම දවසේ එහෙම කියන්න එපා. ඒත් හෙටින් පස්සේ මේ සීතල පතනි මම මාව තියලා යන්නම්. එහෙනම් ජනිත් ලොකුමන්නාරලාට ගන්න බැරි විදියට මගේ හිතත් අරගෙනම යන්න. ඔව් නැත්තම් මං කොහොමද ජීවත් වෙන්නේ? පපු ඉන්නවා කිව්වනේ. අනේ සපු එහෙමම ඔහුගේ මූණ මත මූණ තබාගෙන ඒ මූණ සිපගනමින් ඇඬුවාය. ඇගේ කඳුලින් ඔහුගේ මූණ තෙත්තිය. ඔහුගේ නිතින් ගෙලූ කඳුලින් ඇගේ මූණ තෙත්තිය. කවදර එනවා නේද මාව එක්කන් යන්නම? එන්න මොන නේද? බලාගෙන ඉන්නවා. මට ජීවිතයක් නැහැ. මටත් නැහැ. ඉදාටත් එන්නේ මේ සාගරම නේද? ඕ මෙහෙමම උකුලේ ඔළුව තියන් ඉන්න එනවා. කාවත් තියාගන්නේ නැහැ. එහෙනම් සපු එහෙම මේ උණුසුම් දෙතොල් මත වේවුලන දෙතොල් තැබුවාය. ඔහුගේ ලවන් තාල එහෙමම සෑහෙන වෙලාවක් නතරව තිබුණි. කෙල්ල මුහුණ ගත්තේ ඔහුගේ මුණ දෝතින්ම අල්ලාගෙන. මට දැන් හරි සැනසීමක් දැනෙනවා. මටත්. ඒ සැනසීමෙන්ම ජීවිතයට මුණ දෙන්න රත්තරන් තේරුණාද? ජනිත් ලොකු බණ්ඩාරලා දහහකට එන්න බැරි තැනකට එන්නම්. සබෝගේ අවුල්ව ගිය කොණ්ඩේ හැතේ ආදරේනි. දැන් මගේ කියන්න දෙයක් මේ ලෝකේ තියෙනවා. ඒක හැමදාම තියේ. එන්න ටිකක් පරක් වුණාට කමක් නෑ නේද? කමක් නෑ. මොන තත්ත්වෙ හිටියත් මාව එක්කන් යනවා නේද? ඔව්. සබෝ හැමෝම විත්තියට බර වී දැස් පියාගත්තායි. ඔව් එහෙමම ඇගේ උකුල වෙළඳගෙනම ඒ ලයට බර විය. සාගරයියේ හෙටින් පස්සේ මොනාද කරන්න කියලා චූටි මැනිකට කියන්නේ නැද්ද? පාරක් වාගන්න ටික දවසක් යයි. කෑවද බිව්වද කියලාවත් මං දැනගන්නේ කොහොමද? මං කතා කරන්නම්. මට ජීවිතේ ගොඩක් දේවල්ට මුහුණ දෙන්න වෙයි. මං දන්නවා. ඒත් මොන දේ වෙනස් වුණත් එක දෙයක් මං ගාව. මං දන්නවා. සපු දෑතින් මෝගේ වත වෙළඳ ගත්තාය. තද සීතල දරාගන්නට මෙන් ඇහැවෝ පපෝරම ලංකරගෙන උන්නාය. කෙල්ලගේ පියුරුවල තුනී රස්නේ ඔහුගේ කම්මුල්වලට තදින්ම දැනුනි. ඉන්න පැත්තවත් මට කිව්වනම් මහත් නුවර ඉන්නම් ආයි කුණෑගල යන්න බෑ. කොච්චර දෙයක්ද ඒ නුවර ඉඳලා මොනව කරන්නද? මේ අද්දෙක මට මොනහරි හොයලා දෙයි. ඔහුට දැන් ඔහුගේ අද්දෙක විශ්වාසේ.
ඒ ගැන විශ්වාසයක් ඇති කළේ ඇය. දුක් විඳින්න වෙයි. ඒක කඩා වැටෙන්නේ නැහැ නේද? එහෙම වෙලා කොහොමද? මං දවසක ඉන්නේ බෑ. එක්කන් යන්න. හැමදෙයක්ම මගේ රත්තරන්ව බලාගනි. ඒ ඔකටම වඩා චූටි මැනික මග බලන් ඉන්නවා කියලා හිතෙද්දි මට යෝධ බලයක් එයි. සබෝ කිසුවක් නොගියා ඒ හිස සාංකාවෙන් අත ගෑවේ. හෙට මේ ලෙස රැය උදා වෙද්දී ඔහු නැත. අතනේ නැත. ඉහළු නොදෙන්නේ එවිටේ. කොහේ හිටියත් අම්මවයි තාත්තවයි මතක් කරලා හිඟන්නෙකුට බත් පැකට් එකක්වත් දෙන්න. මාත් පුළුවන් හැම වෙලාවකම අම්මටයි තාත්තටයි පින් දෙන්නම්. මෙහෙම කෙනෙක් ලැබෙයි කියලා හිතුවේ නෑ. මාත් හිතුවේ නෑ. සබෝ හැමම කාපට් ඇතිරුව බිම ඇලවුණායි. ඔහුද හැමම ඇගේ ළඟින්ම ඇලවුවායි. ඔහු ඇලවූ පසු සබෝ ඔහුගේ උරතලේ මත හිස තබා පපුවට බර වූවායි. හෙට රෑත් අනිද්දා රෑත් හැම රෑකමත් මම මෙහෙමම ඉන්නවා කියලා හිතන්න. එහෙම නැත්තන් ඉඳ යන එකකුත් නැහැ. පව්. හෙට රෑ කොහේ ඉඳීද දන්නේ නැහැ. මට දොකිනින්නක් දැන් අයිය තියෙනවා චූටි මැනික. මම හැමදාම බුදුන් වැඳ වැඳ ඉල්ලන්නම්. අල්ලන අල්ලන දේ හරියාවේ. ලෝකෙ ගොඩක් නපුරේ. වාවගේ අහිංසක නැහැ. පරිස්සමයි. මං දන්නවා. මේ ලෝකෙ ටික දෙනයි හොඳ. එක්කෙනයි ගොඩාක් හොඳ. ඒ මන්ද? සබෝගේ නිර්වද ලය මතට හුණුසුම් තෙත දෙතොල් සිරකලාය. මේ ෆාම් හවුස් එක මේ කාමරේ දාලයක්දිත් මට ඇඬේ. සබෝ කීවාය. මේ පොළවේ පවා මේ උණුසුම් ශරීරේ උණුසුම ඇතැයි ඇයට සිතේ. සාගරයේ අතේ සල්ලි මදි නේද? ඇති. මංගාවක් ටිකක් තියෙනවා ගන්න හොඳේ. මං යන්නේ කොහමද? මාව දාලා යනව නෙමෙයිනේ නේද? නැහැ. ඒත් අනේ මගේ රත්තරන් ටිකක් හයියට ඉන්න. මමත් හිත හදා ගන්න ඕනේ. මං යන්නම් කොහොමාරි. යනව නෙමෙයි මස්සේ. කවදාද එනවා කියන්න. ඇගේ පපුවට සීතලක් දැනෙනේ. ඔහුගේ කඳුලේ පියවරු අද්දර රැඳුමේ ඇති බොඳ වී ගියේ. එයාට මාව වන්දනා දෙයි. මං දන්නවා. වින කෙනෙක්ගේ වෙන්න බෑ. අපි වින් වෙන්නේ නැහනේ. නැහැ. සාගර හිමීට නැගිට හැව දෝතින්ම ගත්තේ. ඇයෝගේ ගෙලේ අත්තල් පටලාගෙන ඒ මූණ දෙසම බලා වුණායි. ඔහු පරිස්සමෙන් ඇයව ඇගේ ඇඳ මත තැබුවේ. ඊටත් පසු බිම තිබූ බ්ලැන්කට් එකගෙන ඒ මත වෙනුවායි. ඊටත් පසු ඇඳ මත ඇගේ ඉහද්දර ඉඳගෙන ටික වෙලාවක් ඒ හිස අත ගැහැවායි. සාගරයියේ කියන්න. චුට්ටකට රත්තරන් මෙතන මගේ ඇඳේ නිදාගෙන යන්න. මට හැම රැයකම මතක් වෙන්න. සපු කිවි ඔහුගේ අත අල්ලාගෙන. සාගර එහෙමම ඇගේ කොට්ටේට මොහොතක් හිස තබා ඒ මූණට මූණ තැබුවාය. අද වගේ ලස්සන දවසක් ආයෙත් උදා වෙයි. ඉදාට අද වගේ දුකක් දැන් එකක් නැහැ. මේ දුකත් අපේම දුක නිසා කරයේ නේද? මං ඉන්න තැනක ඉඳන් මතක් කරන්නම්. මට එතකොට දැනේ මගේ පපුවට මොනාද වෙයි. සපු එහෙමම ඔහුගේ වතට සුරත දමාගෙන මොහොතක් ඒ පපුවට බර වූවාය. ඒ දැස් මොහොතකට පියවිනි. සාගරයට නිින්ද යනතුරුම ඇගේ සතගාමෙන් ඇය අද්දර උන්නේ. ඔහු ඇගේ කාමරෙන් යන්නට ගියේ ඇය පෙරදින ඇඳි රෑ ඇඳුමද අතට කුලි කරගෙන. සාගරයියේ ඔහු කාමරෙන් යන්නට හතත්දිම ඇය ඇහැරුණාය. එහෙමම දුවගෙන ආ කෙල්ල ඔහුව දැඩිය වැළඳ ගත්තාය. මේ මාව මතක් වෙන්නද? අනේ රත්තරන් තව කල්පයක් ගියත් මට නැති වෙන්න නම් එපා. ඉපමනේ ඉන්පසු පතනෙට උදා වූ සීතලම රාත්‍රිය උදා වියේ.